ඉතින් ඔන්න අද තවල හැමව අයිබන් කියලා පිළිගන්නවා තවත් අලුත් වීඩියෝ එකට. ඉතින් මම හිතන්නේ දැන් අවුරුද්දකට ආසන්න කාලයක් ගියාම වීඩියෝ ගන්න ඔදා channel එකේ. ඉතින් අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න යන්නේ මෙන්න මේ වගේ natural plant යොදාගෙන පොඩි wall decoration එකක් හදාගන්න විදිය. එහෙනම් අපි බලමු මේක කොහොමද අදාහන් කියලා. ඉතින් අපිට මේකට මුලින්ම ඕන ඒවා මෙන්න මේ වගේ ලී පටි කීපයක් මේක කපාගෙන තියෙනවා. ඒකදී අරන් තියෙන්නේ මේ පටි එකකින් හරියටම භාගයක් තමයි මේ එක පටියක් කරන් තියෙන්නේ. ඒක ඉතින් ඔයගොල්ලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක මේ ලී පටි කපා ගන්න පුළුවන්. මේ ලී පටි වලින් අපි මුලින්ම ෆ්‍රේම් එකක් හදා ගන්න ඕනේ. ඒක හදාගන්නේ මෙන්න මේව තිබ්බා. මේකේ ප්‍රමාණයට මෙහෙම පොඩි ෆ්‍රේම් එකක් හදාගන්නේ. එහෙනම් මේ ලී පටි ටික පාවිච්චි කරලා අපි මුලින්ම ෆ්‍රේම් එක හදානිමු. ඉතින් ඔන්න මේ ලී ටික පාවිච්චි කරලා මම ෆ්‍රේම් එක හදාගත්තා. ඉතින් මේ වැඩෙන් අපිට දැනට 100ට 50ක් විතර ප්‍රධාන වැඩ ටිකෙන් ඉවරයි. ඊළඟට අපිට තියෙන්නේ මේකට මෙතන පොඩි දැල් කැල්ලක් ගහගන්න ඕන. අම්මට දැල් කැල් ගේන වෙලාවට. ඒ පුතා මේක තෙව්වේ. ඔහොම මත දික් කරගෙන ඉන්නේ නැතුව මේක දනියකෝ. මට මේ කපානින්ද මේ වල්ලා තියෙන්නේ. ඉතින් ඊළඟට තියෙන්නේ මේ ඔලිය ගැනත් දුන්න දැල් කැල්ල මෙතෙන්ට ගහගන්න. ඒකට මෙහෙම තියලා මේ වගේ පොඩි ඇන පාවිච්චි කරන්න පුළුවන්. මේක මේකට ගහගන්න. ඔයගොල්ලෝ මේ පොල්ලෙලි ගනිද්දි අනිවාර්යෙන් මතක තියාගන්න ඕන දේ තමයි නිකම් අම් පොල්ලෙලි ගන්නත් එපා, නිකම්ම විල්න පොල්ලෙලි ගන්නත් එපා, නිකම් පරණ වෙච්ච පොල්ලෙලි ගන්න. මොකද මේකට හේතුව තමයි මේ අමු පොල්ලෙලි වල සහ නිකම් වෙලිච්ච පොල්ලෙලි වල තියෙන කහට එක. අන්නේ කහට එක මෙන්න මේ ඕකිඩ් වල තියෙන මෙන්න මේ මුල් තියෙන්නේ. මේ වගේ තියෙනවා මුලින්ම, ඒ කියන්නේ මෙන්න මේ තියෙන ලපටි මුල තියෙන්නේ. මුල හැදීගෙන එන කොටස අන්න ඒ කොටසේ ඒ වගේ තියෙන කහට එක ගෑවෙනවා. ඊට පස්සේ මේ ශාකයට එයාට ඕන කරන පෝෂක කොටස් අවශෝෂණය කරගන්න බැරි වෙනවා. මේක වටේ අර කහට එක තැම්පත් වුණාට පස්සේ ඊට පස්සේ ගස් ටික නිකම්ම මැරලා යනවා. ඔයගොල්ලෝ නිකන් ගෙදර ඕකිඩ්යක් හිටවද්දි උනා දාන්න එපා අම් පොල්ලෙලි. අනිවාර්යෙන් මේ වගේ පරණ පොල්ලෙලි ගන්න. ඔයගොල්ලන්ට පරණ කරගන්න ඕන නම් පරණ පොල්ලෙලි නැත්තම් වතුර එක්කලා දාලා සතියක් දෙකක් තියාගෙන ඊට පස්සේ මේක තියෙන කහට එක සම්පූර්ණ වතුරේ දියවලා යනවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට ඒක පාවිච්චි කරන්න ගන්න පුළුවන් මේ පැල හිටව ගන්න. ඉතින් අපි මුලින්ම මේකේ එක ලේයර් එකක් පොල්ලෙලි මෙහෙම මේකට ඇටච් කරගනිමු. ඉතින් මේක සම්බන්ධ කරගන්න මෙන්න මේ වගේ ප්ලාස්ටික් නූලයක් පාවිච්චි කරන්න. මේක අර මාළු හැම අල්ලන්න මම හිතන්නේ බිලීක පොල්ට් එහෙම දාන නූල් එකක්. ඒක බල තරුංගල් යවන්න කියලා උපාර ඉදිරිච්ච නූලයක්. ඉතින් මේ වගේ නූල්යක් ගන්න. මේක නැත්තම් මේ කම්බියක් ගත්තොත් දිරලා යන්නේ පුළුවන් නිසා ඔයගොල්ලෝ ඊට පස්සේ මේකටයි ළඟට කම්බියක් ගත්ත මේ කම්බිදලක් ගත්ත කියලා මේකටත් ඔයගොල්ලන්ට පුළුවන් නම් ප්ලාස්ටික් දලක් ගන්න. එතකොට කල්පයන් වැඩි දිරන්නේ නැව නැති නිසා. ඉතින් අපි මේක මුලින්ම එකට ඇටච් කරගමු. ඉතින් මෙන්න මේ විදිහට මේක සම්පූර්ණ වැහෙන්න පොල්ලේ ටික අපි සම්බන්ධ කරගන්න ඕන. එක පොල්ලේ ලේයර් එක මෙන්න මේ විදිහට ඇටච් කරගත්තා මේකට. ඔයාලට පේනවා ඇති මේ පැත්ත නැවිලා තියෙන විදිහට තමයි මේ ලේයර් එක සම්බන්ධ කරගෙන තියෙන්නේ. ඊළඟට අපිට තියෙන්නේ මෙන්න මේ ඕකිඩ් එක මෙන්න මෙහෙම මේකට ඇටච් කරගන්න. කියන්නේ මේ පොල්ලෙල්ලට තමයි මේක සම්බන්ධ කරගන්න ඕන. එක ලේසියෙන්ම මෙහෙම මේකට තියලා ගැට ගහගන්න පුළුවන්. ඉතින් මේ විදිහට මේ ඔක්කොම ටිකම ගැට ගන්න ඉවරලා ඔයාලට පෙන්නන්න කොහමද මේක ගැට ගන්න ඉවරනාට පස්සේ තියෙන කියලා. මේ පැල ටික මෙන්න මේ විදිහට ඇටච් කරගත්තා මේ වර්ගයේ ඔකිට් ටික. ඊළඟට මෙන්න මේ මම හිතන එක බෙන්ඩර් එක මේක මේ ඔකිට් එක මේ විදිහට මේ හැටි එකට ඇටච් කරගමු. මේ පැල ටික මෙන්න මේ විදිහට ඇටච් කරගත්තා. ඊළඟට තියෙන්නේ මේක උඩින් තව පොල්ලි ලේයර් එකක් මෙන්න මේ විදිහට යන්න ඕන. මේ පැල වලට මොකද මුල් වලද ගන්න මුල් වෙන කොටස් ටික කවර් වෙන්න ඕන.
මේකේ හරහටත් මේ කියන්නේ මේ පැලවල මුල් කොටස් ටික කවර් කරන විදියට මෙන්න මෙහෙම තව පොල්ලෙලි කෑලි වලින් ඒවා බැඳගෙන තියනවා. ඊට පස්සේ මේකේ මෙන්න මේ සිදුරු තියෙන තැන් තියෙන්නේ. ඒවා මෙන්න මේ මේ වගේ තැන්. ඒ වගේ තැන් වලට මෙන්න මේ වගේ පොල්ලෙලි වලින් කඩාගත්ත කෑලි වලින් මෙන්න මෙහෙම පුරවලා ඒ ටික හදා ගන්න ඕන. මොකද එතකොට තමා මේකේ මුල් ඇද ගන්න එක හොඳටම සිද්ධ වෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේක හදාන ඉවරනාට පස්සේ තියෙන්නේ. පිටිපස්ස මෙන්න මේ වගේ පිටිපස්ස මෙන්න මේ වගේ ඉස්සරහා මෙන්න මේ වගේ තමයි මේක හදාන ඉවරනාට පස්සේ තියෙන්නේ. ඉතින් මාත් අනිවාර්යෙන් මේක ගෙදරදී හදන්න try එකක් දීලා බලන්න. එනවා මම ගිහින් එන්න තවත් අලුත් වීඩියෝ එකකින්.